අපේ ප්‍රවීණ ජෝතිර්වේදී පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා සපත්තලා ඉන්නවා අපේ මැදිරියට ආයිබෝන් කියා ඔබ පිළිගන්න මම කැටියෙන් හැඳින්වුවෝ මේ මාතෘකාව අපේ ජීවිතේ හවුල්කාරයින් අපේ පවුලේ උදවිය දරුවන් වන්නට පුළුවන් දෙමාපියන් වන්නට පුළුවන් ඊට පස්සේ අපේ ව්‍යාපාර ස්ථානයේ ඉන්න පුද්ගලින් වෙන්නට පුළුවන් මේ අයගේ ග්‍රහ පිහිටීම මේ අයගේ ජන්ම පත්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම උන්ගේ ලැබීම හෝ නොලැබීම අපගේ ජන්ම පත්‍රයට අපේ ජීවිතයට මොන ආකාරයෙන්ද බලපාන්නේ යන වගේ පිළිබඳයි අද සාකච්ඡා කරන්නේ මේ කාරණාවේ ඇත්තක් නැත්තක් තිබෙනවද මලවි මහත්මයා මෙය ඔබට විග්‍රහ කරන්නට පුළුවන් කොයි ආකාරයෙන්ද अत्यवश्यम मे पीलबंद कथाकरण इताम प्रवेश मेन पीलिदीत विषया प्रस्तुत याक अत्यम मे पीलबंद कथाकरण मे लोकन धर्मताव्या सामन दीट सामन दी एक नतना विकर्षण वेनो सामन दीट सामन दी एक आकर्षण वेन्नी असाति दान सहरी आकर्षण वेनो नमूत सामन दीट सामन दी आकर्षण मगोट उदाहरण याकना දැන් අපි සාමාන්‍ය ගෙදර පොත් තියෙන තැන තමයි පොත් තියන්නේ. දර තියෙන තැන තමයි දර තියෙන්නේ. ඒ කියන්නේ අර එක එක විදිහේ කුරුල්ල එක අත්තේ වහනවා කියන එක. එක අත්තේ වහනවා කියන කතාව. මේ නිසා මේ ලෝකයේ තුල තියෙන ධර්මතාවයක් තමයි දැන් මුදල් වලට මුදල් එකතු වෙනවා. මෙතනදී අර්ථය තමයි සැබෑ අර්ථය මේ ලෝකයේ තුල තියෙන සමාන අදහස් ඇති පුද්ගලයන් සමාන වාසනා ගුණ ඇති පුද්ගලයන් එකිනෙකා සමග සම්බන්ධ වීමේ ප්‍රබල ප්‍රවණතාවයක් තියෙනවා. මේ ලෝකෙ තුල තියෙන ධර්මතාවයක් අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් හිරගෙදර බැලුවත් එතන මේ වැරදි වැඩ කළා අපි උදම්ම දැන් මංකොල්ලකාරයෝ එකට එකතු වෙනවා දේශපාලඥයෝ වෙනම එකට එකතු වෙනවා ඒ වගේ මේ ලෝකෙ තුල තියෙන ධර්මතාවයක් තමයි අපි ඕනම දෙක ගත්තොත් දැන් පන්ති වුණත් දක්ෂ ළමයි එකට එකතු වෙනවා සාහිත්‍ය දරුවෝ වෙනම එකතු වෙනවා ඊට අමතරව ක්‍රීඩා වලට කෞශල්‍යතාවෙන් දක්වනයි වෙනම එකතු වෙනවා මේ ලෝකෙ තුල තියෙන ධර්මතාවයක් ඒක මේ ධර්මතාවය තුළ අපි ගලන ගන්නකොට යම්කිසි තැනකට යම්කිසි වාසනාවන්ත පුද්ගලයෙක් ආවොත් අන්නේ පුද්ගලයන්ගේ දේ වාසනා ගුණ ඉස්මතු වෙන කාලයක තමයි මේ පුද්ගලයා එතෙන්ට එන්නේ. එහෙම නැති වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මම ඔබට සරලව කියනවා නම් දැන් මෙතන යම්කිසි විදුලි පන්දමක් තියෙනවා නම් මට අයිති. මටයි මේක හිමි. මම මේ විදුලි පන්දම දැල්ලුවොත් අපිට මේ ආලෝකය නිකුත් කරන විදුලි බල්බය කියලා මේක මට අවශ්‍ය නිසා මම දැල්ලුවට एक प्रतिलाभ लंगीन वत भुक्ति काटवत नवत एवं यम किसी पौलकट हरी यम किसी वासनावंत कि आवम दात वड़ी मुदल अय मार्ग सलसम तात गिदरट यान वाहन मिलदी गण ईट मत वर्षकर बड़ बहंड कंड मुन दी अरगने ये लंगीन अने सहोदर सहोदरी अदल वासना निरायास भुक्ति लवेन अब एक निशातम यदि लवे නමුත් ඒ ළඟ ඉන්න අයටත් ඒ වාසනා ගුණය ක්‍රියාත්මක වෙනවා. හැබැයි මෙතනදී මතකත බගතු වැඩගත් කාරණයක් තමයි ඒ අයටත් ඒ අනෙක් සහෝදර සහෝදරියන්ටත් ඒ අදාළ වාසනා ගුණය තියෙන නිසා තමයි එවැනි පුද්ගලෙක් මේ අවස්ථාවට මෙතෙන්ට පැමිණෙන්නේ. ඒ වාසනා ගුණය ක්‍රියාත්මක වෙන කාල සීමාවද තමයි. ඒ වගේමයි ඕක අපි ගත්තොත් දැන් සමහර දිනක බොහොම ඊතර කාරණයක් තමයි සමහරට මං හිතන්නේ අද සමාජය තුළ තියෙන ලොකු ප්‍රශ්නයක්. සමහර දින මේ අවාසනාවන්ත ළමයි කියපු දුනම අපේ පවුලේ සියල්ල කඩා වැටුණා කියලා. एक संपूर्ण वैरधि मतयाक मतक धर्मियान विग्रह कल बल वबट दवासनावंत कालयाकन वन तमि ये दे क्रियात्मक निमन तो वेदे ने मुकद मे कर्मेन तवकिन प्रेरणे करें मम कर्म कर्मे मावीन के मगे अम्मत्ता संबंध ने मंकि තරමක් විග්‍රහ කර ගන්නට ඕනේ පැහැදිලි කර ගන්නට ඕනේ ඒ තමයි මේ බොහෝ දෙනාගේ ජන්ම පත්‍රය කියන දේ මේ ආගම් ભેදයකින් තොරව බොහෝ විට මේ කතෝලික ක්‍රිස්තියානි ධර්ම භක්තිකයන් පවා ඇතැම් අවස්ථාවෙදී විවාහයේදී මේ ජන්ම පත්‍රය පරීක්ෂා කරනවා පොරොන්දම් ගලපලා බලනවා මේ කේන්දර ගැලපෙනවාද කියලා බලනවා මේ විදිහට බලලා විවාහයක් කරගත්තාම ඒ විවාහ අපේක්ෂිත දෙදෙනාගේ හෝ විවාහයට පත් වූ දෙදෙනාගේ ජන්ම පත්‍රයේ ගැලපීම කෙනෙක්ගේ අසුබ දෙයක් හෝ සුබ ඵලයක් අනිත් කෙනාට බලපාන්නට පුළුවන්ද? පැහැදිලිවම බලපාන්නට පුළුවන්. ඒක ස්ථිර දෙයක්. මොකද හේතුව අපිට නොදෙනුනාට අපේ වාසනා ගුණ හෝ අවාසනා ගුණ සමග අපේ ශරීරයෙන් යම්කිසි ශක්ති කදම්බයක් නිකුත් වෙනවා. ඒකට දැන් නවීන භාෂාවෙන් කියනවා ඕරායක කියලා. ඒ ශක්ති කදම්බය නිර්ණය කරන්න එක එක් පුද්ගලයාගේ ඇතිවන සිත් තුළ ඇතිවන චිත්ත වේග තරංග වල තියෙන ගුණාත්මක ස්වභාවය අඳුනා ගන්නට විවිධ උපකරණ දැන් නිපදවල තියෙනවා. දැන් මේ මෙවිත මේ අපි පොරොන්දම් බැලීම තුලින් කරන්නේ අත්‍යවශ්‍යම
ඒ ඒ පුද්ගලයාගේ දින පොරොන්දම කෙනකේ තේරුම තමයි පෙර සිටියන්නම පෙර සංසාරය තුළ ඔවුන් දෙදෙනා අමුසමියන් විදියට කොපමණ කාල පරිච්ඡේදයක් ජීවත් වෙලා තියෙනවද කියන එක මේසල් ලෞකික සහ ලෝකෝත්තරමේ වාසනා ගුණ කියන කොටසක් තියෙනවා මේ පොරොන්දමක බලන ඉතින් ලෞකික වාසනා ගුණ කියනකින් අදහස් කරනවා පෙර කරන ලද පින් බලය ලෝකෝත්තර වාසනා ගුණයට අපි බලනවා කෙනෙක්ගේ ආධ්‍යාත්මික දියුණුව මේ දෙකේම අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනට ඕන දැන් මේ සම්බන්ධතාවය මේ දෙදෙනා තුළ මැනවින් ගැලපෙනවා නම් ඒ දෙදෙනාට ලෞකික වශයෙන් හොඳ දියුණුවකට පත් වෙන්නට පුළුවන් ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් හොඳ සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් ඇත්තම මේ ඕරායක බලන එක්තරා දැන් ඔය ඕරායක කියන වචනේ තමයි ශක්ති කදම්බයන් නිකුත් වෙන ශක්ති තරංග ගුණයන් වල ස්වરૂපය නිර්ණය කරන එක්තරා ක්‍රමවේදයක් තමයි මේ පොරොන්දම් බැලීම කියන එකෙන් අර්ථ දක්වන්නේ ඊට අමතරව ග්‍රහ පිහිටීම් වලින් ඒ ඒ ග්‍රහයන් තියෙන වර්ණ තියෙනවා ඒ ග්‍රහ ඒ ඒ ග්‍රහයන් තියෙන ශක්තියන් තියෙනවා දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම කෙනෙක් ඉපදෙනකොට මේ පංච පක්ෂ නියාමය කියලා නියාමයක් තියෙනවා උදාහරණයක් විදිහට මේ කුජ ග්‍රහයාට අපි බෙහෙරුන්න පක්ෂියාගෙන් නැත්තම් රාජාලියගෙන් අර්ථ දක්වනවා ඒ පක්ෂියා රජ අවස්ථාවේදී ඉන්නේ භෝජන අවස්ථාවේදී ඉන්නේ ගමන අවස්ථාවේදී ඉන්නේ නිදි අවස්ථාවේදී ඉන්නේ එහෙම නැත්තම් මර අවස්ථාවේදී ඉන්නේ කියලා ඒ අවස්ථා පහ නියෝජනය කරනවා ඔය විදිහට බෙහෙරුන්න පක්ෂියා ඒ බෙහෙරුන්න පක්ෂියාව නියෝජනය නැත්තම් රාජාලියව නියෝජනය කරන කුජ ග්‍රහයාගේ ඉතින් පිංගල පක්ෂියා පිංගල කියන්නේ බක මූණට මේ පක්ෂියාගේ තරමන් කියාපු අවස්ථා පහ බලනවා ඒක කියවෙන්නේ බුධ ග්‍රහයාගේ කුක් මේ කාක පක්ෂියා එකාක පක්ෂියාව නියෝජනය කරන සෙනසුරු ග්‍රහයාගෙන් නැත්නම් ශනි ග්‍රහයාගෙන් ඒ ග්‍රහයාගේ තෝ අවස්ථාව නියෝජනය කරලා බලනවා සිකුරු ග්‍රහයා කුක්කුට පක්ෂියා කුකුලා මේ මේ කුක්කුට පක්ෂියා ඉන්නේ මේ කියන අවස්ථාව පහෙන් කුමන අවස්ථාවකද සිකුරුගේ බලය නියෝජනය කරන ආකාරය බලනවා මයුර පක්ෂියා කියන්නේ මොනරා මොනරාගේ අවස්ථාවන් පහත් නියෝජනය කරලා බලනවා මේකෙන් තේරුම් අරගන්නවා මේ ග්‍රහයන්ගේ ඇතිවන කිරණ ශක්තියෙන් ඒ පුද්ගලයාගේ කායික සහ මානසික තත්ත්වයට ඇති කරන්නා වූ බලපෑම කුමන ආකාරද කියලා නිර්ණය කරනවා. ඒ ගුණෙම අනික් පුද්ගලයාගේ කේන්ද්‍ර තුලත් නිර්ණය කරලා තවත් පුද්ගලයෙක් මගේ ජීවිතේ සම්බන්ධ වුණා නම් ඒ පුද්ගලයාගේ ගුණත් නිර්ණය කරලා ඒ පුද්ගලයන්ට වාසනා ගුණ ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ගන්නවා. දැන් උදාහරණයක් විදිහට ඔබ සහ මම එකතු වෙලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. අපි දෙදෙනාගේ පොරොන්දම් බලනවා. නැත්තම් අපි දෙදෙනා ගැටුම් ඇති කර ගන්නවා අතරමඟදී. අන්න එකයි තේරුම. හොඳයි. දැන් අපි පැහැදිලි කරගනිමින් හිටියේ සමාජයේ අපිත් එක්ක ජීවත් වෙන අපේ අනිකුත් හවුල්කාරයින් අපේ වටපිටාවේ ඉන්න අයගේ ජන්ම පත්‍රයේ පිහිටීම කොයි ආකාරයෙන්ද අපිට බලපාන්නට පුළුවන් කියන එක ගැන. මේ ගැන කතා කරන්න තවත් බොහෝ දේ තිබෙනවා. නමුත් ඊට මතෙන් පුංචි විරාමයක් ගන්නයි සූදානම් වන්නේ. රැඳී සිටින ඉසිවර අසපුව සමගින්. එකතු වෙ සිටින්නේ ඉසිවර අසපුව සමගින් අපි කතා කරමින් හිටියේ අපේ ජීවිතේ අපේ හවුල්කාරයින් අපිත් එක්ක එකට හැසිරෙන අයගේ ජන්ම පත්‍රයේ පිහිටීම අපට බලපාන්නේ කොයි ආකාරයෙන්ද කියලා. දැන් මේ ජීවිතයේ තිබෙනවනේ අවස්ථා දෙකක් අපි නිතරම කියන රස්සාව සහ පරස්තාව. දැන් අපි කතා කරා පරස්තාව ගැන. පරස්තාව එහෙම නැත්නම් විවාහයේදී කොයි ආකාරයෙන්ද දෙදෙනාගේ ජන්ම පිහිටීම ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම බලපාන්නේ කියන කාට කියලා. රස්සාව ගැනත් කතා කරන්න ඕනේ. අපි දැන් රස්සාව කියලා කියපුවාම ආකාර දෙකක් හිතන්නට පුළුවන් මලවි මහත්මයා. මෙතනදී මට පේන විදිහට එකක් ව්‍යාපාරයක් අපි කරනවා නම් අපේ ව්‍යාපාරයක් නම් එහෙමත් නැත්නම් වෙනත් ව්‍යාපාරයකට අපි සම්බන්ධ වී සිටිනවා නම් එය එක්තරා අවස්ථාවක්. එහෙමත් නැත්නම් රැකියාවකට අපි ඉල්ලුම් පත්‍ර දාලා රැකියාවකට යනවා වෙන්නට පුළුවන්. අපේම ව්‍යාපාරයක් නොවන නමුත් වෙනත් කෙනෙක් යටතේ වැඩ කරන රැකියාවකදී මේ අවස්ථා දෙකේදීම අපිට විවිධාකාරයේ පුද්ගලයන් සමග හැසිරෙන්නට වෙනවා විවිධාකාරයේ පුද්ගලයන් අපේ ජීවිතයට බලපෑම් එල්ල කරන්න අවස්ථා වෙන මොහොතක් මේක මේ වගේ අවස්ථාවක අපිට පාලනය කරන්නටත් බැහැ නේද අපිට ගැළපෙන්නේ නැති අපි අකමැති අයත් එක්කත් අපිට ඉන්නට වෙන්නට පුළුවන් ඒ වගේම මේ කොහොමද මේ ගැළපීම මෙතෙන්ට ගන්නෙ කොහොමද වෙනත් කෙනෙක්ගේ පිහිටීමක් අපිට බලපෑම ගැන පැහැදිලි කරන්නේ රැකියාව ව්‍යාපාරය ඔස්සේ ඇත්තම මේ ප්‍රියයන් සමග එක්වීම සතුටක් වගේම අප්‍රියයන් සමග එක්වීම දුකක් වෙනවා මේ දුක සහ සතුට කියන එක ඇති කරන්නට අපි කේන්ද්‍රයක් තුලින් බැලුවොත් ප්‍රධාන වශයෙන්ම ඉවහල්වල තැනක් තමයි කේන්ද්‍රයේ හත්වෙනි කොටුව එතනින් තමයි Tamanට පෙන්වන සහයෝගය දෙන්නේ ජීවිතේ තමන්ගේ ජීවිතේ සාර්ථකත්වයට පත් කරගන්නට හරියට ගේක බැලුවොත් ෆවුන්ඩේෂන් එක නැත්තම් අත්තිවාරම වගේ මේ අත්තිවාරම දුර්ලයි නම් ඒ ගෙයි පැවැත්මක් නැහැ
එහෙනම් ඔබ අද උතන ඉන්නේ ඔබගේ දක්ෂතාවය තුලින්මද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට එක්වරම කියන්න සිද්ධ වෙනවා මගේ දක්ෂතාවයෙන් නිසා නෙමෙයි මම මෙතන ඉන්නේ මට පරිබාහිර පුද්ගලයෝ බොහෝ දෙනෙක් මට උදව් උපකාර කළා අනිවාර්යෙන් දැන් ඔබ අතන උතන වාඩි ලයින් එකට ඔය පුටුව පවා ඔබට උදව් උපකාර කරනවා අචේතනික වස්තුවක් වුණත් ඔබ ඉන්න නිවසොත් ඔබට උදව් කරා මේ වගේ ඔබට සෑම දෙයකින්ම පරිබාහිර උදව් ලැබෙන්න ඕන අපේ ජීවිතය සාර්ථක කරගන්න මම මීට පෙරත් අවස්ථාවකට කිව්වා සිද්ධාර්ථ කුමාරට බුද්ධත්වය ලබන්නට කී දෙනෙක් උදව් උපකාර කරාද චන්න ඇමති උදව් කරා කන්ත කස්සයා උදව් කරා තපස්සු බල්ලුක වෙළඳිබෑය උදව් කරා සුජාතා දේවීගේ කිරිපිඩු දානේ උදව් කරා නේද මුචලින්ද නාගයා උදව් කරා හැමෝගෙම උදව් ලැබුණා ඇසතු බෝරකපුවා උදව් කරා සචේතනික අචේතනික හැම වස්තුවක්ම උදව් කරා ඒ උදව්ව තුළින් තමයි තමාගේ අරමුණ සහ අපේක්ෂාව ජයගත හැකිවන්නේ එහෙමනම් කෙනෙකුගේ ජීවිතයේ හත්වැන්න බලවත් වෙන්නමට ඕන තමන්ට කරන ඕනෑම කටයුත්තකින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට. එතනින් තමයි තමන්ගේ ජීවිතයට ලැබෙන සහයෝගය සහ උපකාරය සචේතනික සහ අචේතනික වශයෙන් පෙන්눔 කරන්නේ. ඒ නිසා යම් කිසි පුද්ගලයෙකුගේ හත්වැන්න දුරලයි නම් එයා යන යන තැන මොකක් හරි ප්‍රශ්නයක්. දැන් අපි හිතුවොත් එයා රස්සාවට යන තැන රස්සාව ප්‍රශ්න. එතන තමන්ට විරුද්ධව විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අනෙක් කාරණේ තමයි කෙනෙක්ගේ ජීවිතය තුළ තියෙන විශේෂම කාරණයක් තමයි තමන්ගේ සංසාරගතව තමන්ට මුණගැහෙන පුද්ගලයෝ. දැන් ඇතැම් දිනකට තමන්ගේ ජීවිතේට සංසාරගතව පෙර බැඳීම් තියෙන අය මුණගැහෙනවා. ඒ අය නොමසුරුව තමන්ට උදව් උපකාර කරනවා. කාලෙන් ශ්‍රමයෙන් ධනෙන්. තවත් අය තමන්ට කිසිම ආකාරයක උපකාරයක් කරන්නේ නැහැ. තමන්ව අමාරු වැඩනකම් ඒ අය බලාගෙන ඉන්නවා. ඉතින් ඒක පෙන්눔 කරනවා කේන්ද්‍රයක් තුළින්. ඊට අමතරව තවත් විශේෂිත කාරණයක් තමයි යම් කිසි පුද්ගලයෙකුගේ චරිතයට ගැළපෙන පුද්ගලයන් මුණ ගැසීම ජීවිතේ. තමන්ගේ අදහස් සහ ආකල්ප වලට ගැළපෙන ආකාරයේ පුද්ගලයන්ව ජීවිත තුළ මුණ ගැහිීම. ඔතනදී තවත් එක් කාරණාවක් වඩාත් පැහැදිලි කරගන්න ඕනේ මලේ මහත්මයා. දැන් මං කිව්වේ ව්‍යාපාරයක් කියලා හිතන්නකෝ තමන්ගේම ව්‍යාපාරයක් කරන කෙනෙක් නම්. ඒ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න තවත් කෙනෙක් ඉන්නවා නම්. ඒ දෙවැනි පුද්ගලයාගේ ග්‍රහ පිහිටීමේ යම් කිසි දෝෂයක් තිබෙනවා නම්. ඔහුට මොකක් හරි එහෙම අලාභ වෙන ආකාරයේ ස්වභාවයක් තිබෙනවා නම්. හෝ ලාභ වෙන ආකාරයේ ස්වභාවයක් තිබෙනවා නම් එය මේ ව්‍යාපාර හිමියාට බලපානවද පැහැදිලිවම බලපානවනේ දැන් මම උදාහරණයක් විතර කියනවා නම් කරත්තයක ඉන්නව ගවයෝ දෙන්නෙක් එක ගවයක් හොඳ පුෂ්ටිමත් ශක්ති සම්පන්න ඉදිරි ගාත් දෙකයි පසුපස ගාත්‍රා දෙකයි තියෙනවා අනෙක් ගවයාගේ එක පාදයක පොඩි දුර්වලතාවයක් තියෙනවා නිකන් හිතන්න එතන මේ ගමන වේගවත් වෙයිද බාල වෙයිද බාල වෙනවා එහෙනම් ඒ වගේ යම් කිසි පුද්ගලයෙක් තමාගේ ජීවිතේට යම් කිසි ආකාර සම්බන්ධ වෙනකොට ඒ පුද්ගලයාගේ තියෙන වාසනා ගුණ අඩු නම් ඒ වාසනා ගුණ අඩු වීමේ බලපෑම එකෙල්ලෙන් බලපාන අනෙක් පුද්ගලයාට ආයි වචන දෙකක් නැහැ ඒකේ. පැහැදිලිද කියන එක? සමහරට අනෙක් ගවයා ශක්ති සම්පන්න නම් ඒ වාසනා ගුණේ විශේෂ වෙනසක් පේන්නේ නැහැ. ඒ වාසනා ගුණේ ඒ ආකාරම ක්‍රියාත්මක කළ යනවා. දෙදෙනාම හොඳ වාසනා ගුණයකින් යුක්ත නම් ඒ දෙදෙනා එකතු වුණාම ඒක ඊටමත් ශක්තිමත් ස්ථාවරත්වයකට පත් වෙනවා කරන ව්‍යාපාරය. එහෙනම් මතක තියාගන්න ඕන යම් කිසි පුද්ගලයෙක් තමාගේ ජීවිතයට ඒකාබද්ධ වෙනකොට සම්බන්ධ වෙනකොට ඒ පුද්ගලයාගේ වාසනා ගුණ බලපානවා අනිත් පුද්ගලයාට. ඇයි හේතුව? ප්‍රේරණේ වීමක් සිද්ධ වෙනවනේ. දැන් උදාහරණයක් විදිහට දැන් ඒ පුද්ගලයාට වාසනා ගුණ නැති පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාට ඒ වාසනා ගුණ උදා කරන්නට ඉඩ දෙන්නේ නැහැ අනිත් පුද්ගලයාට බාධා කරනවා කර්මජ ගුණයන් තුලින්. එවැනි කාලයකදී තමන්ට යම් කිසි ආකාරයක ඒ රාෂ්ට්‍ර කපලයක් තමන්ට ජීවිතේ පීඩාකාරී කාල පරිච්ඡේදයක් උදා වෙන කාලට තමන්ගේ ජීවිතේට තමන්ගේ ව්‍යාපාර සම්බන්ධ වෙන පුද්ගලයෝ පවා තමන්ට ඇතින්මිට තමන්ගේ සේවක සේවිකාවන් වෙන්න පුළුවන්. තමන්ව ජීවිතේ මහා අගාධයකට අදාන පුද්ගලයෝ එතෙන්ට සම්බන්ධ වෙනවා. ඕක තමයි ඇත්ත தත්ත්වය. දැන් ඔබ දැකලා ඉත සමහර ව්‍යාපාරවල සේවක සේවිකාවන් ඉන්නෝ ඒ ව්‍යාපාරය මේ විනාශ කරන්න තමයි අරමුණ. ඒ ව්‍යාපාරයේ තියෙන ස්වභාවය බිනදාන තමයි එයාගේ අරමුණ. එයාගේ අරමුණ ව්‍යාපාරය ශක්තිමත් කරන්න නෙමෙයි. තමන්ගේ ව්‍යාපාර හිමියා නැති බංගස්ථාන වල බලන් ඉන්න හරි අහස පිරිසකුත් ඉන්නෝ. මම දැකලා තියෙනවා සමාජයේ. දැන් ඕක මේ දැන් නැවතත් මම පරස්තාව කියන තැනට යන්නට කැමතියි මලේ මහත්මයා. දැන් ගොඩක් වෙලාවට සමාජයේ අපි දන්නා ක්‍රමය තමයි මේ ප්‍රේම සම්බන්ධතාවයකින් පසුව තමයි විවාහයට පත්වන්නේ. එතකොට අවුරුදු ගණන් බොහොම ආදරෙන් ඉඳපු දෙන්නෙක් බොහොම තේරුම් ගැනීමෙන් කොච්චර රණ්ඩු වුණත් නැවතත් යාළු වෙලා එහෙම හොඳට ආදරෙන් ඉඳලා ඊට පස්සේ කසාද බැඳලා පස්සේ කසාද බඳින්න යන අවස්ථාවේදී කියනවා ඔයගොල්ලන්ගේ කේන්දර ගැලපෙන්නේ නැහැ. මේක ගැටලුවක් තියෙනවා කියලා. එතකොට එතැන් සිට ප්‍රශ්නේ පටන් ගන්නවා වෙන්නට පුළුවන්. එතකොට උන්ගේ හිතේ ධාරණය වෙනවා අපි දෙන්න ගැළපෙන්නේ නැහැ කියලා දෙයක්. ඒ නිසාම හොදෝ ඉන් පස්සේ ගැටලු මතුවෙනවා වෙන්නට පුළුවන්. මොකද්ද මේ ප්‍රශ්නේ? කොහොමද මුලින් හොඳින් ඉඳලා ඊට පස්සේ කසාදයට යනකොට මේ නොගැලපීම මතුවෙන්නේ? මෙහෙමයි. අපි ගොඩක් වෙලාවට මං ඇත්ත සත්‍ය తත්වයේ කියනවා නම් දෙදෙනෙකු මිත්‍ර වෙලා ආදරය කරන කාලයකදී දෙදෙනාට දෙදෙනා චරිතය සංගවාගෙන ජීවත් වෙන්නේ.
දැන් ජීවිතේට නාන්න නැති පෙම්මතෙක් වෙන්න පුළුවන් එයා එදාට නාල යනවා දත් මැදෙන්නේ නැති පෙම්මතියක් වෙන්න පුළුවන් එදාට දත් මැදලා යනවා නමුත් විවාහයට පසුව තමයි ඒ අදාළ පුද්ගලයා දත් මදින්නේ නැද්ද නාන්න නැද්ද පිරිසිදුකමක් නැද්ද අපිරිසිදු හැසිරීම් රටාවල් තමන්ගේ ජීවිතේ තියෙන පුරුදු අඩුපාඩු පුරුදු විශේෂයෙන් පුරුදු පෙන්눔 කරන්නේ දැන් ඇත්තටම චරිතය සංවාගෙන තමයි ආදරය කරන කාලේ ජීවත් වෙන්නේ ඕනම කෙනෙක් දැන් කන කෑම කනකොට තලු ගන්න පුද්ගලයෙක් වුණත් පෙම්මති ඉස්සරහා බොහෝම සංවරව මේ තමන්ගේ ආහාර අනුභව කිරීම කරනවා නමුත් විවාහ වුණාට පස්සේ තමයි යථා තත්ත්වය දකින්න ලැබෙන්නේ මෙන්න මේ නිසා මේ චරිතයේ තියෙන යථා ස්වභාවය අඳුනා ගන්න පුළුවන් කේන්ද්‍රයක් තුලින් නමුත් බොහෝ වෙලාවට ඔබ ජ්‍යොතිෂ ශාස්ත්‍රය කරන කෙනෙක් වෙන්න පුළුවන් නොකරන කෙනෙක් වෙන්න පුළුවන් මේ ආදරේ ප්‍රේමයේ කියන එක මේ ලෝතර බුදුන් වහන්සේ අත්දක්වලා තියෙනවා මේ ඇලීම පුදුන තැනක් නේ තමන්ගේ තියෙන බුද්ධිය ප්‍රඥාව වහලා යටපත් කරලා තමන්ගේ ආශාවන් නිස්මතු වුණාම හැම දෙයක්ම අවතකලා යනවා අපි ඒකට කියනවා මෝහන්ධකාරය ආලේ අන්ධයි කියන්නේ ඒක අපි ඇත්ත වශයෙන්ම කියන්නේ ආලේ අන්ධයි කියලානේ කියන්නේ ඉතින් ඕකේ තේරුම තමයි මේ ප්‍රේමය ආදරේ කියන එකට හැඟීම් දැනීම් වලට මේ බුද්ධියට වඩා හැඟීම් දැනීම් වලට තමයි මුල් තැන දෙන්නේ මේ නිසා බොහොමයක් වෙලාවට කෙනෙක් මෝහන්ධකාරයෙන් යුතුවයි එවැනි අවස්ථාවකදී කටයුතු කරන්නේ යථා ස්වභාවය පේන්නේ නැහැ නමුත් ආදරය කරන්න ඉවරලා විවාහ වුණාට පස්සේ තමන්ට බුද්ධිය ප්‍රඥාව ටික ටික පෑදෙන්න ගන්නවා යථා ස්වභාවය දකින්න පටන් ගන්නවා එතකොට සමහර වෙලාවට තමන්ගේ සංසාරගතව තියෙන අර බැඳීම වැඩි විවාහ වුණාට පස්සේ දැන් ආදරය කරන කාලේ බොහොම කෙටි කාලයක් මුණ ගැහෙන්නේ නමුත් විවාහ වුණාට පස්සේ බොහෝ කාල සීමාවක් එකට ඉන්නවා ඒ විදිහ තමයි ඇත්ත වශයෙන්ම මේ දෙදෙනාගේ චරිත ස්වභාවය හඳුනාගත හැකි වන්නේ දැන් ආදරේ විවාහයේ වගේම ව්‍යාපාර ස්ථාන රැකියා ස්ථාන ගැන කතා කරා පුද්ගලින්ගේ වෙනත් පුද්ගලින්ගේ ග්‍රහ පිහිටීම ඔබට බලපාන්නට පුළුවන් ආකාරය ගැන කතා කරා ඉදිරියේදී එහෙනම් මේ විවාහයේ දීපමණක් නෙමෙයි රස්සාවකට යන කොටත් පොරොන්දම් බලලා එහෙම යන්න වේද දන්නේ නැහැ ඇත්ත වශයෙන්ම කියනම නම් මේ දෙදෙනෙකු අතර තියෙන අන්‍යෝන්‍ය බැඳීම ඇති වෙන්නට ප්‍රධාන හේතුවක් වෙනවා දෙදෙනාගේ චරිත ස්වභාවය. ඔව්. ඒක නිසා ඒ චරිත ස්වභාවය අනුව තමයි අපිට පුද්ගලින් තෝරා ගන්නට වෙන්නේ. ඇතම් අවස්ථාවක අපිට ඒ කියූ ආකාරයට අපිට ඒතරම් අල්ලන්නේ නැති අපේ තරම් අකමැති අයත් එක්කත් අපිට වැඩ කරන්නට වෙවි. නමුත් අපි දැනගන්නට ඕනේ කොයි ආකාරයෙන්ද ඒ ඔවුන් සමග කටයුතු කරන්නට ඕනේ කියන එක. ඉතින් ඔන අද දවසේදී සාකච්ඡා කරේ තරමක් බොහොම කුතුහලය දනවන ආකාරයේ කාරණාවක් ඒ තමයි වෙනත් පුද්ගලෙගේ පිහිටීම කොහොමද අපිට බලපාන්නේ කියන එක. ඉතින් බොහෝ අදහස් ඉදිරිපත් වුණා. මේ දේවල් ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්නට උපදෙස් වශයෙන් සමීප කරගන්නට පුළුවන් වේවි අපි විශ්වාස කරනවා. ස්තුතිවන්ත වෙනවා ප්‍රශාන්ත මලවිගේ මහත්මයාට අද දවසේදී සහභාගී වුණාට. ආයුබෝවන් කියා සම්බන්ධ